දවසක් වේවා දරුවනේ අපි මේ ඉන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව පළමු ඒකකයට අදාළව අපි ඉදිරිපත් කරන 31 වෙනි ලෙසන් එක. හරි පළවෙනි ඒකකයට අදාළව අපි ඉදිරිපත් කරන 31 වෙනි ලෙසන් එක. අපි මේ ලෙසන් එක වෙනකොට දරුවනේ අපි මේක ගත්තොත් අපි මේ වෙන විට දරුවනේ භෞතික විද්‍යාව පළමු ඒකකයට අදාළව කොටස් ඕනෑම ඒකකයක් තවත් ඒකකයකින් දැක්වීම සම්බන්ධ පුහුණුව භෞතික රාශීන් පිළිබඳව විශාල කොටසක් කරා ඒක භෞතික වශයෙන් ඒකකයන් මොනවද මේ ඒකක සහ රාශීන් අතර තියෙන වෙනස්කම් මොනවද ගොඩක් දේවල් කරා හරි ඊට පස්සේ මාන ඊට පස්සේ මිනුම් උපකරණත් අපි මිනුම් උපකරණ දිගමණිනේ වෙනම කරා ස්කන්ධමණින් පාවිච්චි කරපු උපකරණ වෙනම කරා සේ කාලේ මැනීම සඳහා විරාමක ටිකා අපි වෙනම කරා. හරි මේවට අදාළ තියරි කොටස් මේවට අදාළ ප්‍රැක්ටිකල්ස් ඔබ දැනගන්න ඕන හැම දෙයක්ම වගේ අපි මේ වීඩියෝස් 30 ඇතුළතී කරලා ඉවරයි. හරි දැන් අපි මේ කොටස් පහ අවසන් කරලා අපි දැන් යන්නේ මෙන්න මේ දෝෂ හා දෝෂ නිමාණය කියන කොටසට. හරි ඒකේ පළවෙනි ලෙසන් එක විදියට තමයි දරුවනේ මේ කොටස අපි ගේන්නේ. මෙතෙන්දී අපි මුලින්ම දරුවනේ මේ उपकरण संबंध मेनुम गणी अतिवेन पुलवा मूलिक दोष आकार मोनवद सह एव प्रमाणात्मक दक्वा कुहमद कियन तीयरी मे कोटस्टिका खबरण मे कि बलापुर मुलिम दर्वण पलवीन कोटस मूलांक दोष है मे मूलांक दोष कि मेक मौदा किए कथा करपू वर्णीय कैलिपर गता माइक्रोमीटर स्कूर्प आमा गता हर ओ आगे अभी मूलांक दोषा किए मनोवाद कील ऋण मूलांक दोष धन मूलांक दोष दुर्नल दील इवे पाठांक गंड विनस्कने कील दील हर इव हरियटम कील दुना मे मूलांक दोषा किएने दर्वे अति අපි මෙනු උපකරණයක පරිමාණයන් දෙකක් තියෙනකොට හරි දැන් වර්නිය කැලිපරේ උදාහරණයට ගත්තොත් ඒකේ තියෙනවා වර්නිය පරිමාණිකුයි ප්‍රධාන පරිමාණිකුයි මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය ගත්තොත් ඒකේ තියෙනවා දරුවනේ ප්‍රධාන පරිමාණයකුයි මිලිමීටර භාගයෙන් ක්‍රමාංකණය කරපු ප්‍රධාන පරිමාණයක් සහ වෘත පරිමාණය හරි එතකොට මෙන්න මේ පරිමාණ දෙකේම බිඳුව ලකුණු एक मत एक समपात नौनम इकंदी वर्णीय कैलिपर इधिरा स्पर्शक मेदेक बिंदु अट बिंदु समपात अपिकेनो इतना मूलांक दोष इकन पुलवा धन विन हरी ये तम माइक्रोमीटर स्क्रूप आमा हरी माइक्रोमीटर स्क्रूप आमा तम इध सह किरा स्पर्शक अतने अतुल हणु सह पीठ हणु अतुल हणुल पीठत पुष्टा पीठत हणुल अतुल पुष्ट एकीने के स्पर्श कर लाकोमारी उभयोटस्टिक दिखने वह प्रधान परिमाणे बिंदु सह ये अनेक परिमाणे कोबर्णीय होम भूत परिमाणे बिंदु एक मतक समपात नौ नट पास अतिवेन दोषे तम अभी मूलांक दोषे गेला अरे एक गुड़क दुटेक अतिवेन मे परिमाण दिखाती उपकरण वलदी हर मूलांक दोष तव दुटत की अवश्य मुखद अति वेन्न गैडलूत मे गि कथागरा इव दू प्रमाणात्मक होती हर बस धरने अलुद दोष कपिट हूवेनो मे असंपात दोष किला हर मे दोष अति वेन्न धरवे असंपात वीम की समपात नोवेन अवस्था एक मेहमा दपी दिता मे मे विद्य मीटर परिमाण कभी मेन मेहम क्रमांकन करला ओहम क्रमांकन करगेन गियो हरिद अट मेतन टनम अपिट ओन पाठांक मेतन गण अपिट मेतन दर्वण असंपात दोष कतिवेन हर नम अभी उब हितबगे मीटर को मेन मे विद्यारे मेहम हर मीटर को मे विद्यार दी मीटर को मीटर पारी मेक हरदे इतकोटे
අපි මේ පැත්තට ගමු මෙහෙම හරි ඔන්න මෙතන දරුවනේ මෙතන තමයි 5 සෙන්ටිමීටර තියෙන්නේ ඊට පස්සේ මේ විදිහට 6 සෙන්ටිමීටර දැන් අපිට ඕන පාටාංකය ගන්න තියෙන්නේ මෙන්න මෙතන හරි දරුවනේ අපේ අපේ ඇස තියෙන තැන අනුව අපේ පාටාංකය වෙනස් වීමේ හැකියාවක් තියෙනවා අපේ ඇහැ තියෙන්නේ මෙතන නම් කුඩා හෝ වෙනසක් ඇති වෙනවා දරුවනේ අපේ ඇහැ තියෙන්නේ මෙන්න මෙතන නම් හරි අපේ ඇහැ තියෙන්නේ මෙතන නම් පොඩි වෙනසක් ඇති වෙනවා අපේ ඇහැ තියෙන්නේ මේ වගේ තැනක නම් ඒක පොඩ්ඩක් හිතලා බලන්න හරි ඇත්තටම මේසම් කියන්නේ අදාළ මිනුම ඒ පරිමාණයත් එක්ක සමපාත නොවන අවස්ථාවල කියන්නේ දැන් මීටර පරිමාණය මේ විදිහට ඝනකමක් තියෙන කෝදුවක් නම් තියෙන්නේ අපිට මෙන්න මේ වගේ අසම්පාත දෝෂයක් ඇති වෙන්න පුළුවන් මේක චූටි වෙනසක් වෙනවා බලන තැන අනුව ඒක නිසා තමයි අපි මේ මීටර කෝදුවෙන් එහෙම පරිමාණ ගනිද්දි සිරස්ව ඉහලින් ඉඳන් හරි පාටාංකේ ගන්න කියලා කියන්නේ හරි ඒ අසම්පාත දෝෂය මගහරවා ගන්න හරිද මේ දෝෂය ඇති වෙන්නත් පුළුවන් හරි ඊට පස්සේ දරුවනේ තවත් දෝෂයක් අපි කතා කරනවා අහඹු දෝෂය කියලා අහඹු දෝෂය කියන්නේ අපි දරුවනේ කිසියම් වූ දෝෂයක් ඇස් මට්ටමින් නිමාණය කරලා අගයක් කියනවා හරි උදාහරණයකට මේ මෙන්න මෙහෙම එකක් මෙතන තමයි 4 සෙන්ටිමීටර් ඊට පස්සේ මෙහෙම තියනවා කියලා හිතන්නකෝ ඔබ මෙන්න මේ පාඨාංකය මෙන්න මෙතෙන්ට තමයි සෙට් වෙන්නේ මෙතෙන්ට අදාළ පාඨාංකය කීයයි කියලාද ඔබ ගන්න ඔබට කියන්න පුළුවන් මිලිමීටර නම් මෙතෙන්ට 40ක් හරි 41යි 42යි 43යි 44යි 44යි මිලිමීටර කියන්නත් පුළුවන් 45යි මිලිමීටර කියන්නත් පුළුවන් හරි අපි දරුවනේ ඇත්තටම මේ පාඨාංකය වෙන්නේ අපිට නිවරදිවම අනින්න පුළුවන් 44යි මිලිමීටර දන හෝ ඍණ 1 මිලිමීටර කියලා තමයි අපිට දාන්න වෙන්නේ. හරි. මේ මෙන්න මේක දරුවනේ අපි ඇස් මට්ටමින් බලලා මේ දෝෂය අහමු දෝෂයක් ඇත්තටම හරි. ගොඩක් يعني මේ වගේ මිනුම් අපි ගොඩක් ගනිද්දි මේ දෝෂයක් එනවා. හරි. මෙන්න මේ වගේ දෝෂයක් අහමු දෝෂයක් කියලා අපි කියනවා මේ අහමු දෝෂය අපි මෙහෙම දන හෝ ඍණ කියන්නේ නැතුව දරුවනේ තව ක්‍රමයකට අපි දක්වනවා මෙන්න මේ භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය කියලා. හරි. භාගික දෝෂයෙන් කරන්නේ ඒ උපකරණයේ දෝෂය ගන්න මිනුමේ විශාලත්වයෙන් බෙදලා අපි භාගයක් විදියට දක්වනවා. හරි. ප්‍රතිශත දෝෂයෙන් කරන්නේ අන්නේ භාගික දෝෂය 100ට කීයක්ද කියලා බලනවා. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔබට ගැටලුවක දෙන්න පුළුවන් මෙහෙම. හරිද? මේ උපකරණයේ දෝෂය ප්‍රතිශත දෝෂය 100ට 1කට වඩා අඩු වෙන්න ඔබට මනින්න පුළුවන් විශාලතම මිනුම කුමක්ද හරි එහෙම දෙන්න පුළුවන් එතකොට දැන් භාගික දෝෂ අපි දැන් මුලින්ම දරුවනේ උදාහරණයක් විදියට මෙහෙම හිතන්නකෝ ඔබ වර්නියර් කැලිපරයකින් තුනයි සෙන්ටිමීටර් විතර දිගක් මනිනවා මනිනවා කියලා අපි ඔය කතා කරන සාමාන්‍ය වර්නියර් කැලිපරයක් හරි ඒ වර්නියර් කැලිපරේ කුඩාම මිනුම හිතන්න 0.1 මිලිමීටර කියලා මගෙන් අහනවා භාගික දෝෂය කීයද ප්‍රතිශත දෝෂය කීයද කියලා භාගික දෝෂය සඳහා ඔබ සූත්‍ර ලියන්න උපකරණයේ දෝෂය බෙදීම මිනුමේ විශාලත්වය හරි දෝෂය බෙදලා මිනුමේ විශාලත්වයෙන් වඩා සුදුසු මෙතන විශාලත්වය කියලා දාන්න හරි දැන් උපකරණයේ දෝෂය කියන්නේ වර්නියර් කැලිපරේ දෝෂයක් වෙන්න පුළුවන් වෙන දරුවනේ කුඩාම මිනුමට සමාන දෝෂයක් තමයි වෙන්න පුළුවන් වෙන්නේ. මෙහෙම මම මේක කලිනුත් ඔබට පැහැදිලි කරලා තියෙනවා. වර්නියර් කැලිපරයකින් මිලිමීටර් 3 මේ සෙන්ටිමීටර් 3ක දිගක් ගන්න දා මේක ඇති වෙන්නේ. දැන් මම කලින් කිව්වා ඔබ මීටර් කෝදුවකින්
කුඩා මිනුම කියන්නේ දෝෂය ඇති වෙන්න පුළුවන් වෙන්නේ මිලිමීටර් 1යි. හැබැයි ඔබ මේ මීටර් කෝදුව පාවිච්චි කරලා කොළමිදන් ගම්පහට නම් දුරමණින් ඉන්නේ අපිට ඇති වෙන්න පුළුවන් දෝෂය මීටර් 1යි කියලා. මොකද අපි ගන්න පරිමාණය මීටර් කෝදුවේ ওই මිලිමීටර් වලින් නෙමෙයි අපි ගන්නෙ. හරි. එතකොට මේක කියන්නේ කෝදුව තියෙන යන්නේ. එතකොට වෙන්න පුළුවන් උපරි කියන්නේ උපරිම දෝෂය එහෙම නැත්නම් උපකරණේ කුඩාම මිනුම වෙන්නේ 1 මීටර්. දැන් මේ අවස්ථාවේදී නම් කුඩාම මිනුම වෙන්නේ කියන්නේ උපකරණේ දෝෂය වෙන්න පුළුවන් වෙන්නේ කුඩාම මිනුම වෙන මේක. එතකොට මනින සෙන්ටිමීටර් 3යි කියන්නේ මිලිමීටර් නම් 30යි. ඒ කියන්නේ දරුවනේ එක බෙදීම 30ක්. මේක සුළු කරලා අගය දාන්න. සුළු කරේ නැතුව අගය ඒ කියන්නේ සුළු කරලා අගය දැම්මේ නැත්නම් භෞතික විද්‍යාව දිහාට ලකුණු ලැබෙන්නේ නැහැ. හරි. ප්‍රතිශත දෝෂය වෙන්නේ අපි මේක ටිකක් හොඳ ගැටලුවක් කරමු ඊළඟ ලෙසන් එකේදී. මොකද මේක තව දිග් වෙනවනේ. ප්‍රතිශත දෝෂය වෙන්නේ දරුවනේ භාගික දෝෂය 100ට 100ෙන් ගුණ කරන්න. මෙතෙන්දි මේ කල්ල තියෙන භාගික දෝෂය aran තියෙන්නේ. හරි. මේක ඇල්ලමනේ. ඒක 100ට 100ෙන් ගුණ කරලා එතකොට එක බෙදීම 30 වාරයක් 100ට 100. හරි. එතකොට දරුවනේ 3.33ක වගේ ප්‍රතිශතයක් ඇති වෙනවා. ප්‍රතිශත දෝෂය ওই වගේ අගයක් එන්නේ. හරි. 100ට 100ෙන් ගුණ කරාට පස්සේ. හරි. ওই වගේ ප්‍රතිශත දෝෂයක් තමයි ඇති වෙන්නේ. අපිට ඒක පේන්නේ නැහැ නේ. මේ වගේ එකක්. හරි. ඕක අපි මේකට අදාළ ගැටළු විසඳමු next lesson එකේදී. ඔබ දැන් මෙතෙන්දී ඔබ මේ වීඩියෝ එකේදී ඔබට එන්න ඕන දැනුම තමයි ඔබ මිනුමක් ගැනීමේදී ඇති වෙන්න පුළුවන් මූලික දෝෂයන් ආකාර. මූලාංක දෝෂයක්, අසම්පාත දෝෂයක් හෝ අහඹු දෝෂයක් ඇති වෙන්න පුළුවන් කියන එක. හරි. ඒ අහඹු දෝෂය අපි මේ ධන හෝරින 1 මිලිමීටර් කියලා දානවට වඩා ඒ දෝෂ ප්‍රතිශතය දානවට වඩා අපි एक प्रमाणय भागिक दोषयक हो पैशा दोषयक विदियर दैक्वीम सिद्ध करनो हरि बस अपि दनगणनो कोहमद ए दोषय अटु करगन्न नम मुकद्द अपि करन्नो नेवा हरि मेन लेसन एके कंटेंट एक विदियर दरुवने ओय कोटस टिक तमाय मम बलापोरुत् वेन्ने अपि नेक्स्ट लेसन एकेदी मे भागिक दोषय सह पैशा दोषय संबंधयेन तवत् ओब अवबोध करगन्न ओन थियरी कोटस අපි කතා කරමු විශේෂිත ගැටලුවකින්. හරි. එතකොට මේ කොටස් ටික හොඳටම කවර් වෙනවා. එතකොට දරුවනේ ඒ කොටසත් එක්ක අපි මේ දෝෂ හා දෝෂ නිමානය කියන කොටස අවසන් කරලා අපි යනවා දෛශික සහ ඔය අදිශ රාශි සම්බන්ධ ගණනය කිරීම කරලා ඊට පස්සේ දරුවනේ අපිට පුළුවන් දෙවෙනි ඒකකයට යන්න. හරි. පළවෙනි ඒකකය නැත්තම් දිග් වෙනවා ගොඩක්. හරි. හොඳයි. අපි යමු.